මේ වෛරසය බොහොම පහසුවෙන් පැතිරුණා වුණාට මේ වෛරසය පහසුවෙන් මැරෙන වෛරසයක්. අපි සබන් යොදලා අත හෝදනවා නම් අත් දෙකේ තියෙන වෛරසය මැරෙනවා. ඒ නිසා තමයි මේ සබන් යොදලා නිසියාකාරව අත සේදීම වැදගත් වෙන්නේ. එහෙම බැරි අවස්ථාවක් තියෙනවා නම් අපි ඇල්කොහොල් අඩංගු ද්‍රාවණයකින් සැනිටයිසර් එකකින් දෙයක් නිසි පරිදි පිරිසිදු කරගත යුතු වෙනවා. ඒතකොට එහෙම පිරිසිදු කරගන්නකොට අපි මේ අතේ ඇඟිලි අතර ඒවා හරි හැටි සබන් හෝ නැත්නම් ඇල්කොහොල් අඩංගු ද්‍රාවණය ගෑවෙන විදියට අත් පිරිසිදු කරගන්න ඕනේ. ඊළඟට අනිකුත් අවශ්‍යම දේ තමයි අපි නිසියාකාරව මුඛාවරණ පැළඳීම. අපි බොහෝ විට දකින දෙයක් තමයි මේක නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේක බෙල්ලේ දාගෙන ඉන්නවා, නැත්නම් සමහරලාට කතා කරනකොට මේක පහත් කරනවා. එහෙම නැතුව මේක නිතරම නිසියාකාරව පළඳිනවා නම් නාසය සහ කට වැහෙන්න, එතකොට මේක පැතිරීම සහ තමන්ට තියුණොත් මේක අනිත් කෙනෙකුට පැතිරෙන එකත්, අනිත් කෙනෙකුට තියුණොත් තමන්ට බෝ වෙන එකත් අපිට වළක්ව ගන්න පුළුවන්. ඊළඟට අනෙක් වැදගත්ම කාරණේ අපි දුරස්ථභාවය නදාපවත්ව ගන්න එක. අඩුම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගන්න එක වැදගත් වෙනවා. මොකද මේ වෛරසය පැතිරෙන්නේ කෙළබිඳිති ආශ්‍රයෙන්. මේ කෙළබිඳිති පිට වුණාම කෙනෙකුගෙන් ඒක ගමන් කරන්නේ සාමාන්‍යයෙන් මීටරයක් අඩි 4ක් වගේ දුරක් තමයි. ඉතින් ඒ නිසා ඒ දුර අපි පදාපවත්ත ගන්නවා නම් අපිට මේකේ තියෙන බෝ වෙන තියෙන ඉඩකඩ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ බෝ වීම තවත් පහසු වෙනවා මේ මිනිස්සු වැඩිපුර ගැවසෙන ස්ථානවල. ඒ නිසා ඒ වෙන ස්ථාන හැකිතාක් දුරට මගහැරීම ඉතාමත් වැදගත් වෙනවා. අත්‍යවශ්‍ය නම් අර ඒ වෙන ස්ථානවලට නොයා සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඇත්තටම අපි මේ අද දකින තත්වයට අපි මීට සති 3-4ක අපේ හැසිරීම රටාව තමයි මේ අද දකින තත්වයට බලපාන්නේ. ඒක අපි තේරුම් ගත යුතු වෙනවා. ඉතින් මේ තත්ත්වය තවත් වැඩි වී මෙඩකඩ තියෙනවා. අපි තව මාසෙකින් නැත්තම් තව සති 3කින් මීට වඩා අති භයානක තත්ත්වයක් දකින්න පුළුවන් දකින්න වෙනවා. මේ අවස්ථාවේදී මේ පියවරවල් අපි ගත්තේ නැත්තම්.